channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. ඉතින් අද කතා කරන්න යන්නේ අභයගිරිය ස්තූපය ගැනයි. ශාසනික වශයෙන් ඉතා වැදගත් ස්ථානයක් ලෙස අභයගිරිය සැලකිය හැක. මෙරට ප්‍රථම වරට නිකාය ભેදයක් ඇතිවීමට හේතු වූයේ අභයගිරියයි. වංශකතා හා දේශකන වාර්තා වලට අනුව අභයගිරිය නිර්මාණය කිරීමට බලපෑ හේතු සාධක ක්‍රිස්තු වර්ෂ 103 දී රාජ්‍යත්වයට පත් වූ වළගම්බා රජුගේ කාලයේ දක්වා ඇතට දිවයයි. එම කාලයේදී ඇති වූ චෝල ආක්‍රමණයක් නිසා වළගම්බා රජතුමා පලා යන විට ගිරි නැමැති නිගණ්ඨයෙක් මහ කළු සිංහලයා පලා යන්නේ ඇයි කියා කෑගසා ඇත. වළගම්බා රජු පලා ගොස් සැඟවි සිටින කාලයේදී රජුට අවශ්‍ය සියලුම පහක් වනු ලබා දෙමින් හා සේනා සංවිධානය කිරීමට උපදෙස් දෙමින් රජුට උදව් කරන ලද්දේ කුපික්කල තිස්ස තෙරුන් වහන්සේ විසිනි. එම හිමියන්ගේ අනුශාසනා පරිදි රජු විසින් චෝල ආක්‍රමණිකයන් පලවා හැර රට එක්සේසක් කළේය. ඉන් පසුව නිගණ්ඨමය කඩා දමා එම ස්ථානයේ අභයගිරිය ඉදිකරන ලද බව සඳහන් වේ. රජතුමා විසින් අභයගිරිය කුපික්කල තිස්ස තෙරුන් වහන්සේට පූජා කරන ලද අතර පෞද්ගලිකව එම ආරාමයේ පූජා පිළිගත් බැවින් මහා විහාරික හා අභයගිරි භික්ෂුන් අතර විනය ප්‍රශ්නයක් ඇති විය. එයින් ලක්දිව භික්ෂුන් අතර ප්‍රථම වරට නිකාය ભેදයක් ඇති විය. දාගැබේ මුළු උස අඩි 245ක් වන අතර දේවතා කොටුවේ උස අඩි 15ක් පමණ විශ්කම්බේ අඩි 30ක් පමණද වේ. කොත්කැරල්ලේ උස අඩි 42කින් මෙම දාගැබේ වහන්සේ තුළ රන් විෂභ රුවක් තුළ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කර ඇති බව සඳහන් වේ.